රසායන විද්‍යාව විෂය නිර්දේශයේ තුන්වන එක කියවන රසායනික ගණනේ අර්ථය ගෙන එන තුන්වන සහ අවසාන වීඩියෝ එක තමයි මේ. අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තුලිත රසායනික සමීකරණ කොහොමද අපි ගැටළු විසඳීමේදී යොදාගන්නේ කියන එක. අපි මුලින්ම කතා කරන්නේ ද්‍රාවණ පිළියෙල කිරීම කියන මාතෘකාව ගැන. කිසියම් ද්‍රව්‍යයක් තවත් කිසියම් වූ ද්‍රාවකයක දියකර සාඳුරු ලබන සමජාතීය මිශ්‍රණයකට අපි නම දෙනවා ද්‍රාවණයක් කියලා. හරියටම දන්නා සාන්දණයකින් ද්‍රාවණයකට අපි තවත් විශේෂිත නමක් දෙනවා ප්‍රාමාණික ද්‍රාවණයයි කියලා. මේ ප්‍රාමාණික ද්‍රාවණයක සාන්දණය නිර්ණය කරගන්න එහෙම නැත්නම් ප්‍රාමාණික ද්‍රාවණය ප්‍රාමාණීකරණය කරගන්නේ අපි ප්‍රාථමික සම්මතය යොදාගනිමින්. එතකොට මොනවද මේ ප්‍රාථමික සම්මතය කියලා කියන්නේ? ප්‍රාථමික සම්මතයක් කියන්නේ ප්‍රාමාණික ද්‍රාවණයකම තවත් විශේෂිත කොටසක්. අපි ප්‍රාමාණික ද්‍රාවණයක් සෑදීම සඳහා මම පහතින් සඳහන් කරන ගුණ සහිත රසායනික සංයෝගයක් යොදා ගන්නව නම් එවන් වූ ද්‍රාවණයකට අපි නමක් දෙනවා ප්‍රාථමික සම්මතයක් කියලා. අපි බලමු ප්‍රාථමික සම්මතයක් සතු විය යුතු ගුණ මොනවද කියලා. පළවෙනිම ගුණය වෙන්න ඕන රසායනික ද්‍රව්‍ය අතිශයින්ම සංශුද්ධ වෙන්න ඕන. කියන්නේ වෙනත් අපද්‍රව්‍ය සමග මිශ්‍ර වීමක් සිද්ධ වෙන්න බෑ. දෙවෙනි ගුණය වෙන්නේ ස්ථායී බව. උදාහරණයක් විදිහට අපි දන්නවා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වගේ ද්‍රාවණයක් හෙල්වලිය හමුවේ ප්‍රතික්‍රියා කරනවා. ඒක නිසා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වගේ ද්‍රාවණයක් අපට ප්‍රාථමික සම්මතයක් විදිහට භාවිත කරන්න බෑ. මොකද එය ස්ථායී නෑ. එහෙම නැත්නම් සංයෝගයේ ස්ථායී භාවය පෙන්වන්නේ නෑ. එහෙනම් දෙවෙනි ගුණය වෙන්න ඕන ප්‍රාථමික සම්මතයක් වීම සඳහා ස්ථායී බව තියෙන්න ඕන. තුමේ එක වෙන්නේ සජලනය නො වූ සංයෝගයක් වෙන්න ඕන. ඒකට හේතුව වෙන්නේ සජලනය වීමේදී සමහර සංයෝග වලට නිශ්චිත අනුපාතයකින් යුතුව සජලනය වීම සිද්ධ වෙන්නේ නැහැ. සමහර අවස්ථාවල අණුවක් සජලනය වීම සඳහා ජල අණු හයක් ගන්නවා, තවත් සමහර අවස්ථාවල අටක් ගන්නවා. ඒක නිසා එවන් වූ අවස්ථාවක අපිට අණුකස්කන්ධය තීරණය කිරීමේදී ගැටලු කරනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම ප්‍රාථමික සම්මතයක් නම් සජලනය නො වූ සංයෝගයක් අපි ගන්න ඕන. හතරවෙනි ගුණය වෙන්නේ ඉහළ අණුකස්කන්ධයක් පැවතීම. ඉහළ අණුකස්කන්ධයක් පැවතීමට හේතු වෙන්නේ ප්‍රාථමික සම්මතයක් කියනකොට එහි සාන්ද්‍රණය අතිශයින්ම නිවැරදි වීම අවශ්‍යයි. එතකොට අපි රසායනික ද්‍රව්‍ය මැනීමේදී මනින්න මවුල ගණනේ අපිට මවුල ගණන මැනීමේ හැකියාවක් නැහැ. අපි කරන්නේ කිසියම් ස්කන්ධයක් මැනගෙන අදාළ ස්කන්ධයට අනුරූපව මවුල ගණන මැනගන්න එක. එතකොට මৌলিক ස්කන්ධය වැඩි වෙනකොට ඒකේ වාසිය වෙන්නේ අපි ගන්න ස්කන්ධේ සුළු වෙනසකට සිද්ධ වෙන්න පුළුවන් මවුල ගණනේ වෙනස් වීම අඩු වෙනවා. උදාහරණයක් විදියට මම කිව්වොත් අපි හිතමු ජලාණු ග්‍රෑම් එකක් තුල තියෙන මවුල ප්‍රමාණයට වඩා සාපේක්ෂව ගොඩක් අඩු ප්‍රමාණයක් තමයි පොටෑසියම් අයඩේට් වගේ සංයෝගයක ග්‍රෑම් එකක පවතින්නේ. ඒක නිසා ස්කන්ධ වෙනසකට සිද්ධ වෙන්න පුළුවන් මවුල වෙනස බෙහෙවින් අඩු වෙනවා මৌলিক ස්කන්ධය. එහෙම නැත්නම් ඉහළ අණුක ස්කන්ධය පැවතුනොත් ඒක නිසා තමයි ප්‍රාථමික සම්මතය සඳහා ඉහළ අණුක ස්කන්ධයෙන් යුත් රසායනික සංයෝග තෝරගන්නේ. ඊළඟ ගුණය වෙන්න ඕනේ ඉහළ ජල ද්‍රාවණය. මොකද අපි සාමාන්‍ය ද්‍රාවණයක් බොහෝ විට අපි ද්‍රාවණ සාමාන්‍ය ජලීය මැද්දේ ඒක නිසා අනිවාර්යයෙන්ම සංයෝගයේ ජලයේ ද්‍රවණය වීම අවශ්‍යයි. ඔය ගුණාංග වලින් ප්‍රාථමික සම්මතවලට උදාහරණ විදිහට අපිට දෙන්න පුළුවන් නිර්ජලීය සෝඩියම් කාබනේට්, පොටෑසියම් ඩයික්‍රෝමේට්, පොටෑසියම් අයඩේට් වගේ සංයෝග වලින් සාධන ප්‍රාමාණික ද්‍රාවණයක්. ඊළඟට බලමු අපි දන්නා සාන්ද්‍රණයකින් යුත් ද්‍රාවණයක් පිළියෙල කරගන්නේ කොහොමද කියලා. දන්නා සාන්ද්‍රණයකින් යුත් ද්‍රාවණයක් පිළියෙල කර ගැනීම සඳහා අපට විශේෂිත වූ ක්‍රම දෙකක් තියෙනවා. ඒ ක්‍රම දෙක වෙන්නේ පළවෙනි එක සංශුද්ධ ද්‍රව්‍යයක පරිස්සමෙන් මිලොම් කරන ලද ස්කන්ධයක් හෝ පරිමාවක් සුදුසු ද්‍රාවකයක දිය කිරීම. දෙවැනි එක වෙන්නේ ස්ටොප් ද්‍රාවණය තනූකරණය කිරීම. ස්ටොප් ද්‍රාවණය කියන එක අපි පස්සට කතා කරමු මොකක්ද කියලා. අපි බලමු මුලින්ම පළවෙනි ක්‍රමයෙන් කොහොමද දන්නා සාන්ද්‍රණයකින් යුත් ද්‍රාවණයක් පිළියෙල කරගන්නේ කියලා. අපි උදාහරණයක් විදිහට සලකමු 0.5 ගණන ඩෙසිමීටරයට මවුල සෝඩියම් කාබනේට් ද්‍රාවණ ඝන සෙන්ටිමීටර 500ක ද්‍රාවණයක්. විද්‍යාගාරයේදී සාදා ගන්න ආකාරය කොහොමද අපි පැහැදිලි කරන්නේ කියලා. අදාළ ද්‍රාවණය සාදා ගැනීම සඳහා මුලින්ම කරන්න ඕන දේ තමයි අපි අදාළ ද්‍රාවණයේ සෝඩියම් කාබනේට් මවුල කොච්චර ප්‍රමාණයක් පවතිනවාද කියලා ගණනය කරගන්න එක. අපි
මේ වීඩියෝ මාලාවේ පළවෙනි වීඩියෝ එකෙන් අපි දැනුම අනුව අපිට පුළුවන් සෝඩියම් කාබනේට් මවුල ගණන 0.25ක් කියලා ගණනය කරගන්න. ඒ අසුරෙන් අපට පුළුවන් සෝඩියම් කාබනේට් අවශ්‍ය ස්කන්ධය 26.5 ග්‍රෑම් කියලා ගණනය කරගන්න. මේ සඳහා මම යොදාගෙන තියෙන්නේ n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් n සහ c සමානයි සිම්පල් n බෙදීම සිම්පල් v කියන සමීකරණ දෙක. මේ ස්කන්ධය ගණනය කරගෙන ඊළඟට අපි කරන්න ඕන අදාළ ස්කන්ධය ඔරලෝසු තැටියකට කියලා ගන්න ඕන. මේ සඳහා අපි ඉලෙක්ට්‍රෝන තුලාව භාවිත කරනවා. ඊළඟ පියන විදියට අපි කරන්නේ තිරිසිදු කරගත් ඝන සෙන්ටිමීටර් 500ක පරිමාණාත්මක ප්ලාස්ටික්ක් අරගෙන එයට ජලය ස්වල්පයක් එකතු කරන එක. මොකද අපි හදන්නේ ඝන සෙන්ටිමීටර් 500ක ද්‍රාවණය නිසා. ඊළඟ පියන වෙන්නේ පුනීලයක් භාවිතයෙන් පරිමාණාත්මක ප්ලාස්ටික්කට කිරාගත් ස්කන්ධය ඇතුළු කිරීම. මෙහිදී අපි යොදා ගන්නවා දෙවොම් බෝතලය. ඒකට අපි කරන්නේ ඔරලෝසු තැටිය පුනීලය එක්ක එකෙල්ලේ තියලා අපි කරන්නේ දෙවොම් බෝතලයේ භාවිතයෙන් ඇති කරන වතුර පහරක් වලින් අර සෝඩියම් කාබනේට් සමස්ත ස්කන්ධයම පරිමාණාත්මක ප්ලාස්ටික්වට වැටෙන පරිදි ජලය එකතු කිරීම. ඉන්පසු අපි කරන්න ඕන හොඳින් ඔරලෝසු තැටිය සහ පුනීලය සෝදා ගන්න ඕන. මොකද ඔරලෝසු තැටියේ සහ පුනීලයේ ඉතුරු වෙච්ච සෝඩියම් කාබනේට් ස්කන්ධයන් පවතින්න පුළුවන්. කියන්නේ සෝඩියම් කාබනේට් කුඩු වශයෙන් පවතින නිසා කුඩු ස්වල්පයේ බැගින් ඔරලෝසු තැටියේ සහ පුනීලයේ අඩංගු වෙන්න පුළුවන්. ඒ සියල්ලම පරිමාණාත්මක ප්ලාස්ටික්වල වැටෙන පරිදි අපි දෙවොම් බෝතලය භාවිතයෙන් ඔරලෝසු තැටිය සහ පුනීලය හොඳින් සෝදා ගන්න ඕන. ඉන් පස්සේ පරිමාණාත්මක ප්ලාස්ටික්වේ බිත්ති මතත් සමහර වෙලාවට සෝඩියම් කාබනේට් කුඩු තැන්පත් වීමේ හැකියාවක් තියෙනවා. ඒක නිසා අපි පරිමාණාත්මක ප්ලාස්ටික්වේ බිත්ති හොඳින් හේදෙන පරිදි දෙවොම් බෝතලය භාවිතයෙන් ජල පහරක් ඇතුළු කරගන්න ඕන. ඊට පස්සේ අපි කරන්න ඕන හැබැයි භාවිතයෙන් පරිමාණාත්මක ප්ලාස්ටික්වේ කට වහලේ ඉවරලා අදාළ අපි යොදපු ස්කන්ධය සම්පූර්ණයෙන්ම ජලයේ දියවන පරිදි හොඳින් අපි පරිමාණාත්මක ප්ලාස්ටික්ව සලවන්න ඕන. සම්පූර්ණයෙන්ම අදාළ ස්කන්ධය දියවුණයින් පස්සේ අපි කරන්නේ පරිමාණාත්මක ප්ලාස්ටික්වේ සලකුණතේ ද්‍රාවණය පැමිණෙන පරිදි ජලය යොදන්න ඕන. ජලය යොදලා ඉවර වෙලා අවසානයේදී පරිමාණාත්මක ප්ලාස්ටික්ව නැවත වරක් සලවන්න ඕන. අවසානයේ අපි අදාළ ද්‍රාවණය ලේබල් ගත කිරීම කරන්න ඕන. ලේබල් ගත කිරීමේදී ද්‍රාවණයේ නම, ද්‍රාවණයේ සාන්ද්‍රණය සහ ද්‍රාවණයේ පරිමාව අනිවාර්යෙන් ඇතුළත් වෙන්න ඕන. මේක තමයි අපි ස්කන්ධය භාවිත කරලා දන්නා සාන්ද්‍රණයකින් යුත් ද්‍රාවණය පිළියෙල කර ගැනීමේ මූලිකම ක්‍රමය වෙන්නේ. ඊළඟට අපි බලමු දන්නා සාන්ද්‍රණයකින් යුත් ද්‍රාවණය සාදා ගැනීමේ දෙවන පියවර වන, එහෙම නැත්නම් දෙවන ක්‍රමය වන ස්ටොක් ද්‍රාවණය කනෝකරණය කිරීමෙන් කොහොමද ද්‍රාවණය පිළියෙල කරගන්නේ කියලා. ඊට කලින් අපි බලමු මොකද්ද මේ ස්ටොක් ද්‍රාවණය කියන්නේ කියලා. ස්ටොක් ද්‍රාවණය කියන්නේ කිසියම් රසායනික සංයෝගයක අධි සාන්ද්‍රණයකින් යුත් ද්‍රාවණයක්. ස්ටොක් ද්‍රාවණයක වැදගත්කම තමයි අදාළ සංයෝගයේ වැඩි මූල ප්‍රමාණයක් අපට කුඩා පරිමාවක සාපේක්ෂව කුඩා පරිමාවක රඳවා තබා ගන්න පුළුවන්. එතකොට අවශ්‍ය අවස්ථාවල අපට අවශ්‍ය මූල ප්‍රමාණය ඉතා කුඩා පරිමාවක් භාවිතයෙන් අපේ එළියට ගැනීමේ හැකියාව පවතිනවා. එතකොට විද්‍යාගාරයේදී අපි සල්ෆියුරික් වගේ අම්ලයක 0.5 වගේ සාන්ද්‍රණයකින් ද්‍රාවණයක් සාදනකොට අපි කරන්නේ ස්ටොක් ද්‍රාවණයේ ඉතා කුඩා පරිමාවක් අරගෙන එය ජලයත් සමග තනූකරණය කරලා භාවිතයට ගැනීම. ඒ වගේ උදාහරණයක් තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. මෙතන අපිට කියනවා 1.0 ඝන දශමීටරයක මවුල සෝඩියම් කාබනේට් ස්ටොක් ද්‍රාවණයකින් 0.2 ඝන දශමීටරයක මවුල සෝඩියම් කාබනේට් ද්‍රාවණ 250ක් ඝන සෙන්ටිමීටර 250ක් පිළියෙල කර ගැනීමට අවශ්‍ය ස්ටොක් ද්‍රාවණයේ පරිමාව සොයන්නේ කියලා. එහෙනම් අපි මුලින්ම කරන්න ඕන මෙන්න මේ අපට හදන්න අවශ්‍ය වෙන ද්‍රාවණය තුළ අඩංගු විය යුතු සෝඩියම් කාබනේට් මවුල ප්‍රමාණය ගණනය කර ගැනීම. ඒ සඳහා අපට පුළුවන් C සමාන n බෙදීම් v සමීකරණය භාවිතයෙන් ඒකේ ව්‍යුත්පන්නයක් වන n සමාන CV භාවිතයෙන් මෙන්න මේ ආකාරයට ගණනය කර ගැනීම කරන්න. සාන්ද්‍රණය අපි වැඩි කරන්න ඕන අදාළ ද්‍රාවණයේ පරිමාවය. එතන ද්‍රාවණයේ පරිමාව ආදේශ කරනකොට අනිවාර්යයෙන්ම ඝන දශමීටර වලින් ආදේශ විය යුතුයි. මේ ප්‍රකාශනයේ සුළු කරන්නේ පස්සේ අපිට ලැබෙනවා 50 ගුණ කිරීම 10 වෙන තුනේ මවුල කියලා.
එනෝ මේ ද්‍රාවණය තුල අඩංගු වෙන්න ඕන සෝඩියම් කාබනේට් මවුල ප්‍රමාණය වෙන්නේ 50 ගුණ කිරීම 10^3. අපි මෙන්න මේ 50 ගුණ කිරීම 10^3 කියන මවුල ප්‍රමාණය ලබා ගත යුත්තේ මෙන්න මේ ස්ටොප් ද්‍රාවණය. අපි දන්නවා ස්ටොප් ද්‍රාවණයේ සාන්ද්‍රණය ගන් ඩෙසිමීටරේට මවුල 1යි කියලා. අපි දන්නවා අදාළ ද්‍රාවණයේ සැදීම සඳහා අවශ්‍ය සෝඩියම් කාබනේට් මවුල ප්‍රමාණය. අපි හොයන්න ඕන අදාළ ද්‍රාවණයේ සැදීම සඳහා ස්ටොප් ද්‍රාවණය ලබා ගත යුතු පරිමාව. ඒ සඳහා නැවතරක් අපට කරන්න තියෙන්නේ C සමාන N බෙදීම V සමීකරණය භාවිතයට ගැනීම. එහෙනම් අපට ලැබෙනවා සෝඩියම් කාබනේට් මේ මවුල ප්‍රමාණය අඩංගු වන ස්ටොප් ද්‍රාවණ පරිමාව C සමාන N බෙදීම V හරස් ගුණිතය කරොත් අපට ලැබෙනවා V සමානයි n බෙදීම c කියලා. අදාළ සමීකරණයට ආදේශ කරොත් මේ වගේ සමීකරණයක් අපට ලැබෙනවා. මේගේ සුළු කරගෙන පස්සේ අපිට ලැබෙනවා 50 ගුණ කිරීම 10^3 කියලා. ඒගේ ලැබෙන්නේ ඝන ඩෙසිමීටර වලින්. මොකද මෙතන ආදේශ කරලා තියෙන අපි ඝන ඩෙසිමීටර වලින්. එයා ඝන සෙන්ටිමීටර කරගන්න අපි 10 3 බලයෙන් මේ ප්‍රකාශනය වැඩි කරන්න ඕන. මේ 10 3 සහ ඒ 10 ඍණ 3 ඉවත් වෙනවා. ඒ අනුව අපිට ලැබෙනවා හිස්ටෝග්‍රාමණයෙන් ඝන සෙන්ටිමීටර 50 ලබා ගත යුතුයි කියලා. එනු අපි මෙතනදී කරන්නේ ස්ටොප් ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර 50ක් නිවැරදිව ගිරාගෙන අපි ඊට පස්සේ කරන්නේ ජලයට මේ ස්ටොප් ද්‍රාවණය ටික ටික සෙමින් එකතු කරන්නේ. අපි කොයි වෙලාවකවත් ස්ටොප් ද්‍රාවණයකට ජලය එකතු කරන්න යන්නේ නැහැ. ඒකට හේතුව වෙන්නේ ඒ වගේ අවස්ථාවකදී ස්ෆෝටනයක් ඇති වෙන්න පුළුවන්. නැත්තම් පිපිරීමක් ඇති වෙන්න පුළුවන්. සාන්ද්‍ර සල්ෆියුරික් වගේ අම්ලයකට ජලය එකතු කරොත් සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලයේ ගොඩක් තියෙන තැනකට ජලය එකතු කරොත් එතන ස්ෆෝටනයක් ඇති වෙන්න පුළුවන්. එනු අපි ස්ටොප් ද්‍රාවණයත් අනුකරණය කිරීමේදී සෑම විටම අනුගමනය කරන පියවර වෙන්නේ ජලය වැඩි ප්‍රමාණයකට ස්ටොප් ද්‍රාවණය වරකට ස්වල්ප වශයෙන් එකතු කිරීම. අපි තවත් උදාහරණයක් විදිහට බලමු. ඝනත්වය 1.17 ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් මෝල් සාන්ද්‍ර HCl ද්‍රාවණයකින්. ඒ කියන්නේ HCl ස්ටොප් ද්‍රාවණයක් ගැන. ඒගි අපිට ප්‍රතිශත සමීතිය දීලා තියෙනවා 136යි කියලා. ඒකෙන් අදහස් වෙන්නේ ද්‍රාවණයේ සමස්ත ස්කන්ධයේ ග්‍රෑම් 100ක් තුල HCl ස්කන්ධයේ ග්‍රෑම් 36ක් අඩංගු වෙනවායි කියලා. මේ ස්ටොප් ද්‍රාවණයෙන් 1.0 මවුල කරන ඩෙසිමීටරයට HCl ද්‍රාවණ 250ක් හදන්න අවශ්‍යලු. ඒ අනුව අපෙන් කරනවා මේ ස්ටොප් ද්‍රාවණයෙන් ලබා ගත යුතු පරිමාව කොපමණද කියලා. එහෙනම් මේ ගණන පෙර පරිදිම අපි කරන්න ඕන අපි සෑදිය යුතු ද්‍රාවණයේ HCl මවුල ගන්න සොයලා ඒ මවුල ගන්න ලබා දෙන සාන්ද්‍ර HCl ද්‍රාවණයේ පරිමාව සොයන එක. හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. කලින් ගණනේදී අපිට අදාළ සාන්ද්‍ර ද්‍රාවණයේ සාන්ද්‍රණය කෙලින්ම දීලා තිබ්බා. හැබැයි මෙතන සාන්ද්‍රණය දීලා නැහැ. ඒ වුණාට වෙනත් දත්ත කිහිපයක් දීලා තියෙනවා ඝනත්වය සහ ස්කන්ධ ප්‍රතිශතය. මේ දත්ත භාවිත කරලා එහෙනම් අපි මේ සාන්ද්‍ර ද්‍රාවණයේ සාන්ද්‍රණය ගණනය කර ගැනීම සිද්ධ කරන්න ඕන. මේ සාන්ද්‍ර ද්‍රාවණයේ සාන්ද්‍රණය ගණනය කර ගැනීම සඳහා මම කරන්න මුලින්ම අදාළ ද්‍රාවණයෙන් ගණන ඩෙසිමීටර් එකක පරිමාවක් සලකනවා. මේ ගණන ඩෙසිමීටර් එකක පරිමාව තුළ ද්‍රාවණයේ සමස්ත ස්කන්ධය, කියන්නේ ගණන ඩෙසිමීටර් එකක පරිමාවක සමස්ත ස්කන්ධය වෙන්නේ ගණන සෙන්ටිමීටරයකට ස්කන්ධ 1.17යි. අපි දන්නවා ඝන සෙන්ටිමීටරයක් 1000ක් ඝන ඩෙසිමීටර එකයි කියලා. ඒ අනුව ඝන ඩෙසිමීටරයක ස්කන්ධය ගන්න මේක වැඩි වෙන්න ඕන 1000. ඒ අනුව අපි දන්නවා ද්‍රාවණයේ සමස්ත ස්කන්ධය ඝන ඩෙසිමීටර එකක වූ ද්‍රාවණයේ සමස්ත ස්කන්ධය වෙන්නේ මෙයගේ 1000 වැඩි කරාම අපිට ලැබෙන්නේ 1170යි කියලා. මේ සමස්ත ස්කන්ධයෙන් අපි දන්නවා 136 HCl අඩංගු වෙනවා. එනු ද්‍රාවණයේ HCl ස්කන්ධය ගණනය කරගන්න අපි කරන්නේ ද්‍රාවණයේ මුළු ස්කන්ධය වැඩි කරනවා HCl ගේ ස්කන්ධ ප්‍රතිශතය. දැන් 36 බෙදීම 100. මෙයාගේ සුළු කරගෙන පස්සේ අපිට ලැබෙනවා 421.2 ග්‍රෑම් කියලා. ඒ කියන්නේ සාන්ද්‍ර ද්‍රාවණයේ ඝන ඩෙසිමීටර එකක් ගත්තොත් අදාළ ද්‍රාවණය තුළ HCl ස්කන්ධය පවතිනවා 421.2 ග්‍රෑම් ප්‍රමාණයක්. ඊළඟට අපි කරන්න ඕන මේ ද්‍රාවණයේ ඝන ඩෙසිමීටර එකක් තුළ අඩංගු වන HCl මවුල ගන්න සොයාගන්න එක. මේ මොලෙක් ගන්න සොයාගන්න සරල ක්‍රියාපිරියක් තියෙන්නේ අදාළ ස්කන්ධයේ අපි බෙදන්න ඕන මৌলিক ස්කන්ධයෙන්. يعني 421.2 ග්‍රෑම් කියන එක අපි බෙදන්න ඕන HCl ගේ මৌলিক ස්කන්ධය ඒක 36.5. ඒ කියන්නේ අපිට තීරණ තියෙනවා මෙන්න මේ ආකාරයට.
මේක සොලු කරත් අපිට ලැබෙනවා 11.5 මවුල කියලා. අපි සලකලා තියෙන සංක්‍රමණයේ ගණන දශමිත එකක්. ඒ කියන්නේ ගණන දශමිත එකක් තුල HCl මවුල 11.5ක් අඩංගු වෙනවා. ඒ කියන්නේ අදාළ ද්‍රවණයේ HCl සංක්‍රමණය වෙන්නේ 11.5 ගණන දශමිතයට මවුල. අපි හොයාගත්ත සංක්‍රමණයේ සංක්‍රමණය. මේ භාවිතා කරලා අපි කරන්න ඕනේ තනුකඩ ද්‍රවණය සැහැදීම සඳහා අවශ්‍ය වෙන සංක්‍රමණයේ HCl පරිමාව සොයාගන්න එක. කලින් උදාහරණයේදී අපි කරේ අපිට සාධාරණ වුණ ද්‍රවණයේ HCl මවුල ගන්න සුවැලි ඉවර වෙලා ඒ මවුල ගන්න ලැබෙන අදාළ සංක්‍රමණයේ පරිමාව සොයපු එක. මේ අවස්ථාවේදීත් අපි ඒ වගේම දෙයක් කරනවා. හැබැයි මෙතන ගෙවි වාර්තා කරනවා. සාන්ද්‍ර ද්‍රවණයෙන් ලැබෙන HCl මවුල ගන්න තනුක ද්‍රවණයෙන් පවතින HCl මවුල ගන්නට සමාන කරලා සමීකරණයට ලබා ගන්නවා. ඒක ලබා ගන්න අපි මුලින්ම කරන්නේ සාන්ද්‍ර ද්‍රවණයෙන් අවශ්‍ය පරිමාව ඝන සෙන්ටිමීටර් V කියලා සැලකෙන එක. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ ප්‍රකාශනයක් ආදේශ කරන්න පුළුවන්. මේ තියෙන්නේ මෙන්න මේ තනුක ද්‍රවණයෙන් HCl මවුල ගන්න. ඒක ඇවිල්ලා අදාළ ද්‍රවණයේ සාන්ද්‍රණය වෙන 1.0යි එක වැඩි වෙනවා. අදාළ ද්‍රවණයේ පරිමාවෙන් 250 ගුණ කිරීම 10^3යි. 10^3 ගුණ කරේ ඝන සෙන්ටිමීටර් ඝන දශමීටර් කිරීම සඳහා. ඒක සමාන වෙන්න ඕන මෙන්න මේ සාන්ද්‍ර ද්‍රවණයෙන් ලැබෙන HCl මවුල ගන්නට. මොකද සාන්ද්‍ර ද්‍රවණයෙන් ලැබෙන HCl මවුල ගන්න තමයි අවසානයේ අපි නිපදවා ගන්න ද්‍රවණය තුලත් පවතින ඕන. එන සාන්ද්‍ර ද්‍රවණයේ HCl මවුල ගන්න ලබා ගැනීමට අපි කරන්නේ අදාළ ද්‍රවණයේ සාන්ද්‍රණය කියන්නේ මෙන්න මේ ගණනය කරගත්තාගේ වැඩි කරන්න ඕන. ඒ සාන්ද්‍ර ද්‍රවණය අපි ලබා ගන්න පරිමාවයි. ඒ පරිමාව අපි ගත්තේ කැපිටල් V කියලා. ඝන සෙන්ටිමීටර් V ලබා ගන්න නිසා අපි මෙතන ආදේශ කරන්න ඕන ඝන ඩෙසිමීටර් වලින් ඒ සඳහා මේක ගුණ කරන්න ඕන 10^3. මේ සමීකරණය සොල්ව කරගෙන පස්සේ අපිට ලැබෙනවා V සමානයි 21.7 ඝන සෙන්ටිමීටර් කියලා. මේ අනුව මේ සාන්ද්‍ර ද්‍රවණයෙන් 21.7 ඝන සෙන්ටිමීටර් අරගෙන ඉවර වෙලා අපි ඒ පරිමාව සෙමෙන් නැවත වරක් ජලයට එකතු කරන්න ඕන. ජලයට එකතු කරලා ඉවර වෙලා පරිමාවිතික ප්ලාස්කෝක 250 ඝන සෙන්ටිමීටර් පරිමාවිතික ප්ලාස්කෝක සලකුණු මට්ටමට එන තෙක් ජලය එකතු කරලා නැවත වරක් මිශ්‍ර කරගන්න ඕන. මේ සමීකරණය ලියන්නේ තව විශේෂ දෙයක් තියෙනවා. මේ 10^3 ගුණ කිරීම කියන එක මේ අවස්ථාවේදී අත්‍යවශ්‍ය නැහැ. මොකද අපි දෙපසම එකම ඒකක වලින් සුළු කිරීමක් සිද්ධ කරනවා නම් අවසාන උත්තරයට බලපෑමක් වෙන්නේ නැහැ. ඒ අනුව මෙතන අපි ඝන සෙන්ටිමීටර් වලින් ආදේශ කළා. මෙතනත් ඝන සෙන්ටිමීටර් වලින් ආදේශ කරොත් අවසාන පිළිතුරට බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. එවන් වූ දෙයක් වෙන්නේ මෙන්න මේ ආකාරයෙන් දෙපසම සමාන කරලා සමීකරණ ලියනවා නම් විතරයි. මෙන්න මේ වගේ අවස්ථාවක අපිට ඒ මේ सिद्ध කරන්න බෑ. ඊළඟට අපි යමු වෙනවා තවත් ආකාරයක ද්‍රවණ පිළියල කිරීමේ ක්‍රමයක් ගැන. මේ ක්‍රමය වෙන්නේ කිසියම් සාන්ද්‍රණයකින් යුත් එකිනෙකට වෙනස් සාන්ද්‍රණ වලින් යුත් ද්‍රවණ දෙකක් භාවිත කරලා එම ද්‍රවණ දෙක පමණක් භාවිතයෙන් තවත් වෙනස් සාන්ද්‍රණයකින් යුත් ද්‍රවණයක් පිළියල කර ගැනීම. මේ අවස්ථාවේදී අපිට දීලා තියෙනවා ඝන ඩෙසිමීටරයට මවුල 3ක සහ ඝන ඩෙසිමීටරයට මවුල 1ක සාන්ද්‍රණයකින් යුත් HCl ද්‍රවණ දෙකක් ඒ ද්‍රවණ දෙක පමණක් භාවිත කර 2.4 ඝන ඩෙසිමීටරයට මවුල HCl ද්‍රවණ ඝන සෙන්ටිමීටර් 500ක් සාදා ගන්න ආකාරය අපිට පැහැදිලි කරන්නයි කියලා කියනවා. මෙම ගැටලුවේදී එම ද්‍රවණ දෙක පමණක් භාවිත කර කියන නිසා අපිට මේ අවස්ථාවේදී ජලය භාවිත කිරීමේ හැකියාවක් නැහැ. ඒක නිසා අපි මෙතනදී කරන්න ඕන 3 මවුල ඝන ඩෙසිමීටරයට සහ 1 මවුල ඝන ඩෙසිමීටරයට සාන්ද්‍රණ වලින් යුත් HCl ද්‍රවණ කිසියම් අනුපාතයකින් මිශ්‍ර කරන්න ඕන. හැබැයි මේ මිශ්‍ර කරමින් පස්සේ අවසාන ද්‍රවණයේ පරිමාව ඝන සෙන්ටිමීටර 500ක් වෙන්නත් ඕන. එහෙනම් අපි කරන්නේ මුලින්ම බලනවා ද්‍රවණයේ සෑදීමට ඝන ඩෙසිමීටරයට මවුල 3 සාන්ද්‍රණයෙන් යුත් HCl V ඝන සෙන්ටිමීටර පරිමාව භාවිත කරයි කියලා අපි සලකනවා. සමස්ත ද්‍රවණයේ පරිමාව ඝන සෙන්ටිමීටර 500ක් නිසා එහෙනම් මේ එකයි මවුල ගැන ඩෙසිමීටරයට සාන්ද්‍රණය යුත් HCl වලින් අපි භාවිත කරන්න ඕන පරිමාව වෙන්නේ එහෙනම් 500 V ඝන සෙන්ටිමීටර පරිමාව. හේනුව අපිට ලියන්න පුළුවන් මෙන්න මේ අවසාන ද්‍රවණයේ පරිමාව. අවසාන ද්‍රවණය තුළ අඩංගු වන HCl මවුල ගැන සමාන වෙනවායි කියලා මෙන්න මේ 3m සහ 1m සාන්ද්‍රණය වලින් යුත් HCl වලින් ලැබෙන සමස්ත HCl මවුල ගැනට. ඒ අනුව අපිට මෙන්න මේ ආකාරයට ප්‍රකාශ කරලා ලියා ගන්න පුළුවන්. අවසාන ද්‍රවණයේ HCl මවුල ගන්න සමාන වෙන්න ඕන
3m ද්‍රවණයෙන් ලැබෙන HCl මවුල ගන්න සහ 1m ද්‍රවණයෙන් ලැබෙන HCl මවුල ගන්න එකතුවට. එනම් අවසානයේ ද්‍රවණයේ මවුල ගන්න වෙන්නේ 2.4 වැඩි කිරීම 500 ගුණ කිරීම 10 ඍණ 3යි. හැබැයි කලින් වගේම මෙතන පද තුනේදීම ඝන සෙන්ටිමීටර වලින් අපි මෙතන ආදේශ කරන නිසා පරිමාව අපට මේ අවස්ථාවේදී ඝන ඩෙසිමීටර කිරීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. ඒ අනුව මට මෙන්න මේ ආකාරයේ ප්‍රකාශනයක් ගන්න පුළුවන්. අවසාන ද්‍රවණයේ HCl මෝල ගණන ලැබෙන්නේ සාන්ද්‍රණය වැඩි කිරීම පරිමාව ඒක සමාන වෙනවා 3m ද්‍රවණයෙන් ලැබෙන HCl මෝල ගණන. ඒ කියන්නේ එහි සාන්ද්‍රණය 3යි. ඒකේ පරිමාව V සහ 1m ද්‍රවණයෙන් ලැබෙන HCl මෝල ගණන. එහි සාන්ද්‍රණය 1යි. පරිමාව 500 ඍණ V. මේ ප්‍රකාශනය සුළු කරගෙන පස්සේ අපිට ලැබෙනවා V සමානයි 350යි කියලා. අපි V කියලා ගත්තේ 3m HCl ද්‍රවණ පරිමාව. ඒ අනුව 500 ඍණ V කියන්නේ 150යි ඝන සෙන්ටිමීටර. එහෙනම් අපි කරන්න ඕන 3 මවුල ගණන ඩෙසිමීටරේට HCl 350යි ඝන සෙන්ටිමීටර සහ 1 මවුල ගණන ඩෙසිමීටරේට HCl 150යි ඝන සෙන්ටිමීටර එකිනෙක මිශ්‍ර කිරීමෙන් අපට පුළුවන් සාන්ද්‍රණය 2.4යි මවුල ගණන ඩෙසිමීටරු HCl ද්‍රවණ 500ක් සාදා ගන්න. ඊළඟට අපි බලනවා රසායනික ප්‍රතික්‍රියාව මත පදනම් වූ ගණනය කිරීම කොහොමද සිද්ධ කරන්නේ කියලා. අපි මුලින්ම බලනවා තුලිත රසායනික සමීකරණයක් ආශ්‍රිතව අපිට ලබා ගන්න පුළුවන් තොරතුරු මොනවද කියලා. අපිට ලබා ගන්න පුළුවන් පළවෙනිම තොරතුර තමයි ප්‍රතික්‍රියාවකදී එකිනෙක සමග ප්‍රතික්‍රියා කරන ප්‍රතික්‍රියක මෝල් ප්‍රමාණය ගණනය කරගන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් සෑදෙන පළ මෝල් ප්‍රමාණය ගණනය කරගන්න. ඒ වගේම රෙඩොක්ස් ප්‍රතික්‍රියාවකදී වගේ නම් රෙඩොක්ස් ප්‍රතික්‍රියාවට සම්බන්ධ වෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ගැන අවබෝධයක් ලබා ගන්නත් මෙන්න මේ තුලිත රසායනික සමීකරණයක් මගින් අපට හැකියාව තියෙනවා. අපි බලමු පහත ප්‍රතික්‍රියාව. මෙතන තියෙනවා නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් එකතු වෙලා ඇමෝනියා සැදීමේ ප්‍රතික්‍රියාව. මේ සමීකරණය තුලිත කරගෙන පස්සේ අපිට ලැබෙන්නේ N2 අණු 1ක් H2 අණු 3ක් ප්‍රතික්‍රියා කරලා ඇමෝනියා අණු 2ක් සැදෙනවා කියලා. එනෝ මේ සමීකරණයෙන් ගන්න පුළුවන් දත්ත වෙන්නේ අපිට මම කලින් කිව්වා වගේ N2 මවුල එකක් සමග H2 මවුල තුනක් ප්‍රතික්‍රියා වෙලා ඇමෝනියා මවුල දෙකක් සෑදෙනවායි කියලා අපිට ගන්න පුළුවන්. මොකද N2 අණුවක් සමග H2 අණු තුනක් ප්‍රතික්‍රියා කරලා ඇමෝනියා අණු දෙකක් ලැබෙනවායි කියන එකේ අදහසම තමයි අණු මවුල වලින් ප්‍රකාශ කරත් අපිට ලැබෙන්නේ. ඒ කියන්නේ අණු එකක් සමග නයිට්‍රජන් අණු එකක් සමග හයිඩ්‍රජන් අණු තුනක් ප්‍රතික්‍රියා කරනවා කියන එක සමාන වෙනවා නයිට්‍රජන් මවුලයක් සමග හයිඩ්‍රජන් මවුල තුනක් ප්‍රතික්‍රියා කරනවා කියන එකට. මොකද අපි දන්නවා මවුලයකට තියෙන්නේ එකම අණු ගණනක්. ඒක ඇවිල්ලා අවගාඩ්‍රෝ සංඛ්‍යාව. ඒක නිසා මෙන්න මේ தත්ත්වය අපට මේ ප්‍රකාශයෙන් ලබා ගන්න පුළුවන්. ඊළඟට අපි බලනවා සීමාකාරී ප්‍රතික්‍රියකය නැත්නම් ප්‍රතිකාරකය කියන්නේ මොකද්ද කියලා. ප්‍රතික්‍රියාවකදී සම්පූර්ණයෙන් වැය කරන ප්‍රතික්‍රියකයට අපි කියනවා සීමාකාරී ප්‍රතික්‍රියකයයි කියලා. ඒ කියන්නේ අපි ප්‍රතික්‍රියාවක් සිද්ධ වීමේදී සෑම විටම නිශ්චිත නිවැරදිම අනුපාතයෙන් අපි මවුල එකතු කිරීමක් සිද්ධ කරන්නේ. උදාහරණයක් විදිහට අපි පරීක්ෂණාගාරයේදී කරලා බලනවා තනුක අම්ලයකට මැග්නීසියම් පටියක් වගේ දාලා ප්‍රතික්‍රියාව සිද්ධ කරනවා. ඒ වගේ අවස්ථාවක සිද්ධ වෙන්න පුළුවන් අවසාන ප්‍රතිඵල දෙකයි. පළවෙනි එක තමයි මැග්නීසියම් පටිය සම්පූර්ණයෙන්ම දියවිලා යන්න පුළුවන්. දෙවෙනි එක මැග්නීසියම් පටියේ කොටසක් ඉතිරිව තිබෙද්දී තවදුරටත් හයිඩ්‍රජන් පිට නොවී තියෙන්න පුළුවන්. ඒ වගේම තවත් එක් කොටසක් තියෙනවා සම්පූර්ණයෙන්ම මැග්නීසියම් පටිය දියවිලා ඉවර වෙනවා සමගම අම්ලය ඉවර වීම. එතකොට ඒ වගේ අවස්ථා තුනක් පවතින්න පුළුවන්. මම කියපු තුන්වෙනි අවස්ථාව ගොඩක් දුරට විරලයි. මොකද අපි ඒ වගේ අවස්ථාවක් ලබා ගන්න නම් හරියටම මවුල ප්‍රමාණ නිවැරදි අනුපාත වලින් මිශ්‍ර කරන්න ඕන. හැබැයි අනිත් අවස්ථාවලදී මම කිව්ව මුල්ම අවස්ථාවේ මැග්නීසියම් පටිය සම්පූර්ණයෙන්ම දියවලා යනවායි කියලා. ඒ වගේ අවස්ථාවක තවදුරටත් මාධ්‍ය තුල අම්ලය තිබුණට අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්න මැග්නීසියම් ඉතුරු වෙලා තිබුණේ නැහැ. ඒ අනුව ඒ අවස්ථාවේදී අදාළ ප්‍රතික්‍රියාවේ සීමාකාරී ප්‍රතික්‍රියක වුණේ මැග්නීසියම්. ඒ වගේම මම කිව්ව දෙවන උදාහරණය මැග්නීසියම් පටිය ඉතුරු වෙතියදී හයිඩ්‍රජන් වායු පිටවීම නතර වෙනවා. ඒ වගේ අවස්ථාවක වෙලා තියෙන්නේ මැග්නීසියම් පටියේ ඉතිරිව තිබෙද්දී තවදුරටත් මැග්නීසියම් සමග ප්‍රතික්‍රියා කරන්න අම්ලය නැතිවීම. ඒ අවස්ථාවේදී අම්ලය තමයි සීමාකාරී ප්‍රතික්‍රියකය වෙලා තියෙන්නේ. අපි මේක උදාහරණයක් ඇසුරෙන් බලමු. අපිට දීලා තියෙනවා නයිට්‍රජන්
මවුල දෙකක් සහ හයිඩ්‍රජන් මවුල පහක් භාවිතා කර නිපදවා ගත හැකි ඇමෝනියා මවුල ගණන කොපමණද කියලා අපෙන් අහනවා. මෙතනදී කාට හරි හිතෙන්න පුළුවන් එකපාරට දැක්ක ගමන් නයිට්‍රජන් සීමාකාරී ප්‍රතික්‍රියකයේ කියලා. මොකද නයිට්‍රජන් වල තමයි අඩු මවුල ප්‍රමාණයක් තියෙන්නේ. අපි ගණනය කිරීමකින් බලමු ඇත්තටම නයිට්‍රජන්ද නැත්නම් හයිඩ්‍රජන්ද සීමාකාරී ප්‍රතික්‍රියකයේ කියලා. අපි මුලින්ම තොලිත රසායනික සමීකරණය ලියා ගන්න ඕනේ මේ වගේ ගණක් හදද්දී. ඊළඟට අපි කරන්නේ නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් අතර තියෙන මවුල් අනුපාතය ගණනය කරගන්න එක. අපිට වෙනවා නයිට්‍රජන් ඉස්සරහ තියෙන ස්ටොයිකියොමෙට්‍රික් සංගුණකය වෙන්නේ 1යි. ඒ වගේම හයිඩ්‍රජන් ඉස්සරහ තියෙන ස්ටොයිකියොමෙට්‍රික් සංගුණකය වෙන්නේ 3යි. එහෙනම් නයිට්‍රජන්ට හයිඩ්‍රජන් මවුල් අනුපාතය අපිට ලැබෙන්නේ 1ට 3යි කියලා. ඊළඟට අපි ගණනය කරනවා නයිට්‍රජන් මවුල දෙකක් සමග ප්‍රතික්‍රියා වීමට අවශ්‍ය වන H2 මවුල ගණන. මොකද අපි හිතුවේ මේක සීමාකාරී ප්‍රතික්‍රියකය කියලා. අපි ඒක සීමාකාරී ප්‍රතික්‍රියකය කියලා හිතලා ඒත් සමග ප්‍රතික්‍රියා කරන්න අවශ්‍ය වන H2 මවුල ගණන සොයනවා. එහෙනම් එව්වෙන් පස්සේ අපිට ලැබෙන්නේ නයිට්‍රජන් මවුල එකකට හයිඩ්‍රජන් මවුල තුනක් අවශ්‍ය නම් නයිට්‍රජන් මවුල දෙකකට හයිඩ්‍රජන් මවුල දෙවරක් තුන, ඒ කියන්නේ සමස්තයක් විදිහට මවුල 6ක් අවශ්‍යයි. හැබැයි අපට සපයලා දෙන්නේ හයිඩ්‍රජන් මවුල 5ක් විතරයි. ඒ කියන්නේ නයිට්‍රජන් සියල්ල සමග ප්‍රතික්‍රියා වීම සඳහා හයිඩ්‍රජන් ඉතුරු වෙලා නැහැ. එහෙනම් මේ අවස්ථාවේදී සීමාකාරී ප්‍රතික්‍රියක වෙන්නේ හයිඩ්‍රජන්. මොකද හයිඩ්‍රජන් තමයි වැය වෙලා ඉවර වෙන්නේ. ඒ අනුව අපි දැනගන්න ඕන කාරණය තමයි දැක්ක ගමන් මවුල ප්‍රමාණය අඩු එක සීමාකාරී ප්‍රතික්‍රියකයි කියලා කියන්න අපිට බෑ. අපි අනිවාර්යෙන් මේ සඳහා ගණනය සිද්ධ කරන්න ඕන. සීමාකාරී ප්‍රතික්‍රියකයේ හයිඩ්‍රජන් නම් ඊළඟට අපි බලන්න ඕන හැදෙන ඇමෝනියා මවුල ගන්න. ඒ අනුව අපිට පුළුවන් හයිඩ්‍රජන් මවුල පහම වැය වෙනවායි කියලා ගන්න. හයිඩ්‍රජන් මවුල අපි දන්නවා තුනක් සමග ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් මවුල තුනක් ප්‍රතික්‍රියා කරලා ඇමෝනියා මවුල දෙකක් ලබා දෙනවා. ඒ කියන්නේ හයිඩ්‍රජන් මවුල එකක් ප්‍රතික්‍රියා කරලා අපි දන්නවා ඇමෝනියා මවුල දෙක බෙදීම තුනක් ලබා දෙනවායි කියලා. එහෙනම් හයිඩ්‍රජන් මවුල පහක් ප්‍රතික්‍රියා කිරීමෙන් ඇමෝනියා මවුල සෑදෙන්න ඕන පහ වැඩි කිරීම දෙක බෙදීම තුනක්. මොකද එකකින් දෙක බෙදීම තුනයි නම් පහකින් ඒ වගේ පස් ගුණයක් ලැබෙන්න ඕන. මේ සමීකරණය සුළු කරන් පස්සේ අපට ලැබෙන්නේ 3.333 මවුල කියලා. ඒ අනුව මේ මිශ්‍රණයෙන් ලැබෙන සමස්ත ඇමෝනියා මවුල ගන්න වෙන්නේ 3.333 මවුල. අපි ඊළඟට කතා කරන්නේ රසායනික ගණනයට වැදගත් මාතෘකාවක් වන අනුමාපන ගැන. දන්නා සාන්ද්‍රණයකින් යුත් ද්‍රාවණයක් සමග ප්‍රතික්‍රියා කරවීමෙන් සාන්ද්‍රණය හෝ මවුල ගලන නොදන්නා සංයෝගයක අපට සාන්ද්‍රණය හෝ මවුල ගලන සිදුවීම සඳහා අනුමාපන භාවිත කරන්න පුළුවන්. අපි ප්‍රධාන වශයෙන් අනුමාපන වර්ග දෙකක් ගැන ඉගෙන ගන්නවා. පළවෙනි වර්ගයේ වෙන්නේ ස්කන්ධමිතික අනුමාපන, දෙවෙනි වර්ගයේ වෙන්නේ පරිමාමිතික අනුමාපන. ස්කන්ධමිතික අනුමාපණයකදී අපි सिद्ध කරන්නේ ප්‍රතික්‍රියාවට සහභාගී වන ප්‍රතික්‍රියක හෝ සෑදෙන පළවල ස්කන්ධයන් පදනම් කරගෙන තමයි අපි අපේ ගණනය सिद्ध කරන්නේ. මේ වගේ අවස්ථාවල අපට මৌলিক ස්කන්ධය කියන සංකල්පය වැදගත් වෙනවා. පරිමාවිතික අනුමාපනවලදී අපි ප්‍රතික්‍රියක ද්‍රාවණ වැයවන පරිමාව හරකා බැලීමෙන් තමයි ගණනයන් सिद्ध කරන්නේ. පරිමාවිතික අනුමාපනවලදී අපිට සාන්ද්‍රණය කියන සංකල්පය ගැන අවබෝධයක් තියෙන එක වැදගත් වෙනවා. විද්‍යාගාරයේදී අපි බහුලව सिद्ध කරන ලබන අනුමාපන වර්ග කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි අම්ල භෂ්ම අනුමාපන, දෙවෙනි එක අයඩොමිතික අනුමාපන, තුන්වෙනි එක රෙඩොක්ස් අනුමාපන. අපි බලමු පළවෙනි ගාන විදියට අම්ල භෂ්ම අනුමාපන ගාන. මේ ගානේදී අපිට කියනවා සාන්ද්‍රණය නොදන්නා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 25ක් පිනොක්තලින් දැර්ශකය හමුවේ 0.1 mm HCl ද්‍රාවණයක් භාවිතයෙන් අනුමාපනය කරනවලු. අන්තලක්ෂයේදී බියුරේට් පාටාංකය 24යි ඝන සෙන්ටිමීටර් කියලා දීලා තියෙනවා. මෙහි NaOH ද්‍රාවණයේ සාන්ද්‍රණය ගණනය කරන්නයි කියලා කියනවා. මෙතනදී අපට අලුත් වචන කීපයක් සම්බන්ධ වෙනවා. පළවෙනි එක අනුමාපණය කියන එක ගැන අපට හරි අවබෝධයක් නැතාවම පිනොක්තලින් දැර්ශකය කියලා එකක් ගැන කියනවා. අන්තලක්ෂය කියලා එකක් කියනවා. බියුරේට් ටුවල් වල දන්නව ඇති උපකරණය. බියුරේට් පාටාංකයේ දීලා තියෙනවා ඒස්රේ සාන්ද්‍රණය ගණනය කරන්න. එතකොට අපි නොදන්නා පද එකින් එක මුලින් බලමු. අනුමාපණය සිද්ධ කරන ක්‍රියාපිළිවෙල අපි මුලින්ම කියමු. අනුමාපණයේදී අපි කරන්නේ නොදන්නා සාන්ද්‍රණය කලින් වගේ කිව්වා වගේ නොදන්නා සාන්ද්‍රණයක් හෝ මවුල ගන්න අපි සාන්ද්‍රණය දන්නා සාන්ද්‍රණය දන්නා රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් ප්‍රතික්‍රියා කරවල ඉවරලා අදාළ සමීකරණය තුලින් අපි අර නොදන්නා සංයෝගයේ සාන්ද්‍රණය හෝ මවුල ගන්න ගණනය කිරීමක් තමයි මෙතනදි සිද්ධ කරන්නේ. එතකොට අපි සාන්ද්‍රණය දන්නා රසායනික සංයෝගයේ විදිහට මෙන්න මේ HCl ද්‍රාවණය භාවිත කරනවා.
ඒක භාවිතා කරලා අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාන්ද්‍රණය සොයන්න ඕන. දර්ශකය කියන එක ගැන මම තව ටිකකින් කතා කරන්නම්. අන්තලක්ෂය කියලා කියන්නේ මොකද්ද? අන්තලක්ෂය කියන්නේ කිසියම් ප්‍රතික්‍රියාවක් හරියටම ප්‍රතික්‍රියා වෙලා අවසන් වන අවස්ථාවට තමයි අපි අන්තලක්ෂය කියලා කියන්නේ. කොහොමද මේ අන්තලක්ෂය හොයාගන්නේ? අන්තලක්ෂය හොයාගන්න තමයි අපි පිනොත්තලින් දර්ශකය කියලා දර්ශකයක් යොදාගන්නේ. අම්ල බසුම් ප්‍රතික්‍රියාවලදී භාවිතා කරන දර්ශක ගැන ඔයාලා ඉස්සරහ pH වක්‍ර පාඩමේදී ගැඹුරින් හදාරනවා. ඒක නිසා මම මේ ගැන 10000ක් විතරක් දෙන්නම්. දර්ශකයකදී අපිට කරන්නේ අන්තලක්ෂය හඳුනා ගැනීම සඳහා උදව් වෙන එක. එතකොට දර්ශකයක් සාමාන්‍ය දර්ශකයක සාමාන්‍ය කාර්යභාරය වෙන්නේ අන්තලක්ෂය හඳුනා ගැනීම. ඒකේ ක්‍රියාපිළිවෙල වෙන්නේ දර්ශකයේ වර්ණය වෙනස් වෙනවා අන්තලක්ෂය හරහා ගමන් කිරීමේදී. ඒ අනුව අපි වර්ණ විපර්යාසයෙන් තමයි කිසියම් අනුමාපණයක අන්තලක්ෂයක් සොයාගන්නේ. අනුමාපණයක් සිද්ධ කිරීමේදී අපි භාවිත කරන්න ඕන අනුමාපන ප්ලාස්කෝප් ප්‍රධාන වශයෙන් මේ වගේම බියුරෙට්ටුවක් අවශ්‍යයි. ඒ වගේම ද්‍රාවණ මැන ගැනීම සඳහා පිපෙට්ටුවක් හෝ මිනුම් සරාවක් අවශ්‍ය වෙනවා. මුලින්ම අපි කරන්න ඕන අනුමාපන ප්ලාස්කෝප් හොඳින් සෝදා ගන්න ඕන. සෝදා ගැනීමේදී අපි අනුගමනය කරන ක්‍රියාපිළිවෙළක් තියෙනවා. සාමාන්‍ය විද්‍යාගාර උපකරණ සෝදා ගැනීමේදී අපි පළමුව කරන්නේ දුබල භෂ්මයකින් අදාළ උපකරණය සෝදා ගැනීම. ඉන්පසු අපි කරන්න ඕන දුබල අම්ලයකින් යනතරක් අදාළ උපකරණය සෝදා ගැනීම. අවසානයේ අපි ආසුත ජලය භාවිත කරලා නැවත වරක් අදාළ උපකරණය සෝදා ගැනීම සිද්ධ කරනවා. ඒ ආකාරයට අපි අනුමාපන ප්ලාස්කුව සෝදා පිරිසිදු කරගන්න ඕන ප්‍රථමයෙන්. ඉන්පසු අපි කරන්නේ පිපෙට්ටුවක් කලින් ආකාරයටම සෝදලා ඉවර වෙලා අපි කරන්න ඕන ඊළඟ දේ තමයි අපිට අවශ්‍ය කරන ද්‍රාවණයනොත් අපි පිපෙට්ටුව සෝදා ගන්න ඕන. අනුමාපන ප්ලාස්කුව කොහෙලාවත් අපි අදාළ ද්‍රාවණය සෝදන්නේ නැහැ. හැබැයි පිපෙට්ටුව අපි මැනීමට පාවිච්චි කිරීමට පෙර අදාළ ද්‍රාවණය සෝදා ගන්න ඕන. ඒ අනුව මෙතන මම ඝන සෙන්ටිමීටර 25 මැනීම සඳහා යොදා ගන්න පිපෙට්ටුව. එහෙනම් මේ ඝන සෙන්ටිමීටර 25 මැනීමට පෙර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණ කුඩා ප්‍රමාණයකින්, ඒ කියන්නේ මේ ද්‍රාවණයම කුඩා ප්‍රමාණයකින් අදාළ පිපෙට්ටුව සෝදා ගන්න ඕන. ඉන්පසු අපි කරන්නේ පිපෙට්ටුව ආධාරයෙන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණ ඝන සෙන්ටිමීටර 25ක් මැනගෙන එය දා ගන්නවා අනුමාපන ප්ලාස්කුවට. ඉන්පසු අපි කරන්නේ පිනොත්තරින් දර්ශක බිඳුවක් හෝ දෙකක් අදාළ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයට දාගන්න එක. එහෙම දාපු ගමන් අදාළ ද්‍රාවණය රෝස පාට වෙනවා. මොකද පිනොත්තරින් දර්ශකය අපි කතා කරනවා භාෂ්මික මාධ්‍ය සහ අම්ලික මාධ්‍ය කියලා ඉදිරියේදී. අපි සාමාන්‍ය විහාරය කියනවා පිනොත්තලින් දර්ශකය භාෂ්මික මාධ්‍යයේදී රෝස පාටයි කියලා. ඒ අනුව සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයට පිනොත්තලින් බිඳු දෙක දාපු ගමන් ද්‍රාවණය රෝස පාට වෙනවා. ඉන්පසු අපි කරන්න ඕන බියුරෙට්ටුවට HCl ද්‍රාවණය පුරවා ගැනීම. මෙහිදී යට කොටස HCl වලින් පිරිය යුතුයි. ඒක නිසා අපි මුලින්ම කරන්නේ කරාමය ඇරලා ඉවර වෙලා යට කොටසට, කියන්නේ කරාමයෙන් යට කොටසටත් HCl ද්‍රාවණය පිරෙන පරිදි කරාමය විවෘත කරලා ඉවර වෙලා ඉන්පසු කරාමය නැවතරක් වසන්න ඕන. ඉන්පසු අපි කරන්නේ බියුරෙට්ටුවේ ඝන සෙන්ටිමීටර් බිඳුව දක්වා HCl පුරවා ගැනීම සිද්ධ කරන්න ඕන. සමහර අවස්ථාවල ඝන සෙන්ටිමීටර් බිඳුව දක්වාම පිරවීම අවශ්‍ය නැහැ. හැබැයි අපි සාමාන්‍ය සම්මතයක් විදිහට ඝන සෙන්ටිමීටර් බිඳුව දක්වාම පුරව ගන්නවා. ඊළඟට බියුරෙට්ටුවේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. බියුරෙට්ටුව ක්‍රමාංකනය කරලා තියෙන්නේ උඩ සිට යටට. බියුරෙට්ටුවේ විශේෂත්වය බිඳුව කියන සලකුණ තියෙන්නේ උඩින්. ඒකට හේතුව බියුරෙට්ටුව පාවිච්චි කරන්නේ බොහෝ විට ඉවත යන පරිමාව මැන ගැනීම සඳහා. ඒක නිසා තමයි බියුරෙට්ටුවේ උඩ සිට ක්‍රමාංකනය කිරීම ආරම්භ කරලා තියෙන්නේ. ඒ ආකාරයට බියුරෙට්ටුවට HCl පුරවගෙන ඉවර වෙලා අපි ආධාරකයක් භාවිතයෙන් අනුමාපන ප්ලාස්කුවට ඉහළින් බියුරෙට්ටුවේ තුඩ සිටින පරිදි ඇටවුම සකස් කරගන්න ඕන. ඉන්පසු අපි කරන්නේ කරාමය සෙමින් ඇරලා HCl බිඳුව බැගින් එකතු වන පරිදි කරාමය ඒ තත්ත්වයේ පවත්වා ගන්නවා. එහෙම පවත්වා ගන්න ගමන් අපි අනුමාපන ප්ලාස්කුව අනිත් අතින් හොඳින් කැළතීම සිද්ධ කරන්න ඕන. මොකද අර ඇතුළු වෙන HCl බිඳු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග හොඳින් ප්‍රතික්‍රියා කිරීම සඳහා අපි අනුමාපන ප්ලාස්කුව සෙමින් කැළතීම සිද්ධ කරනවා. මේ වගේ බිඳුව බැගින් බියුරෙට්ටුවෙන් වැටෙමින් ප්‍රතික්‍රියාව සිද්ධ වෙන අතරේ කිසියම් අවස්ථාවක් එනවා ද්‍රාවණයේ තිබ්බ රෝස වර්ණය මැකිලා ඉවර වෙලා
ද්‍රාවණය අවර්ණ තත්ත්වයට හැරෙන. ඒ මොකද පිනොප්තලින් වල වර්ණ විපරණස වෙන්නේ රෝස පැහැය සිට අවර්ණය දක්වා. භාෂ්මික මාධ්‍ය සිට ආම්ලික මාධ්‍යයට ඇද්දි රෝස පැහැය සිට අවර්ණ දක්වා පිනොප්තලින් වල වර්ණ විපරණසේ සිද්ධ වෙනවා. අන්න ඒ අවර්ණ වීම සිද්ධ වුණ ගමන් අපි කරන්නේ බියුරේට්ටුවේ කරාමය වහල ඉවර වෙලා බියුරේට් පාටාංකය ලබා ගන්න ඕනේ. ඒක තමයි අපි අන්තලක්ෂයේදී බියුරේට් පාටාංකය කියලා කියන්නේ. ඒක මේ අවස්ථාවේ ලැබෙලා තියෙනවා යන සෙන්ටිමීටර් 24යි කියලා. දැන් අපේ අනුමාපනය පරීක්ෂණයක් වශයෙන් ඉවරයි. ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේ යගයන් භාවිතයෙන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ සාන්ද්‍රණය ගණනය කිරීම සඳහා. අපි බලමු පොද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ සාන්ද්‍රණය ගණනය කරන්නයි කියලා. මුලින්ම අපි කරන්න ඕන අදාළ තුලිත රසායනික සමීකරණය හරියට ලියා ගැනීම. ඒ තමයි අපේ තුලිත රසායනික සමීකරණය වෙන්නේ. අම්ලය සහ භාෂ්මය ප්‍රතික්‍රියා කරලා ඊට අදාළ ලවණය සහ ජලය ලබා දෙනවා. ඊළඟට අපි බලන්න ඕනේ HCl සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අතර මවුල අනුපාතය. අපිට පේනවා මෙතන 1:1 කියලා. මොකද මෙතන ස්ටොයිකියොමෙට්‍රික් සංගුණකය 1යි, සෝඩියම් හයිඩ්රොක්සයිඩ් ස්ටොයිකියොමෙට්‍රික් සංගුණකයත් 1යි. ඊළඟට අපි බලන්න ඕනේ වැයූ HCl මවුල ගණන කොපමණද කියලා. මොකද අපි ආරම්භ කරනවා අපි දන්න දේ. එතකොට අපි සාන්ද්‍රණය සහ පරිමාව කියන දෙකම දන්නේ HCl වල විතරයි. එහෙනම් අපි එතනින් තමයි අපේ ගණනය ආරම්භ කරන්නේ. ඒ අනුව අපිට ගණනය කරගන්න පුළුවන් වැයූ HCl මවුල ගණන. ඒ කියන්නේ HCl සාන්ද්‍රණය අදාළ වැය වූ පරිමාණය ගුණ කරයින් පස්සේ එන මේ ආකාරයට. එනවා මේක සුළු කරයින් පස්සේ අපිට ලැබෙනවා 2.4 ගුණ කිරීම 10^3 කියලා. මේ ප්‍රකාශනය අපි ලබා ගත්තේ n සමානයි CV කියන සම්මත සමීකරණේ. අනිත් එක මතක තියාගන්න මෙතන ඝන සෙන්ටිමීටර වලින් තියෙන එක ඝන ඩෙසිමීටර බවට පත් කරන්න ඕන. ඊළඟටත් බලනවා HCl මවුල එකක් සමග ප්‍රතික්‍රියා කරන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල එකයි. ඒ අනුව අපිට කෙලිම කියන්න පුළුවන් ද්‍රාවණ ඝන සෙන්ටිමීටර 25ක පැවති සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණන හරියටම HCl මවුල ගණනට සමාන විය යුතුයි කියලා. කියන්නේ එතන තිබිය යුතු HCl සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණන 2.4 ගුණ කිරීම 10^3 වෙනවා. මොකද මෙන්න මේ මවුල අනුපාතය නිසා. ඊළඟට අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ සාන්ද්‍රණය ගණනය කරගන්න ඕන. අදාළ සාන්ද්‍රණය ගණනය කිරීමේදී අපි කරන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පරිමාවෙන් බෙදා ගන්න එක. එහෙනම් අපට අවසාන උත්තරය විදිහට ලැබෙන්නේ 0.0096 ඝන ඩෙසිමීටරයට මවුල කියලා. මේ අනුව සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හි සාන්ද්‍රණය වෙන්නේ 0.0096 ඝන ඩෙසිමීටරයට මවුල. ඊළඟට අපි බලමු ස්කන්ධ පිටික අනුමාපනයක්. කියන්නේ මෙතනදී අපිට කියනවා කැල්සියම් කාබනේට් තාප වියෝජනය වී කැල්සියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් වායුව ලබා දෙයි. නිෂ්ක්‍රීය ද්‍රව්‍ය මගින් අපවිත්‍ර වී ඇති කැල්සියම් කාබනේට් ග්‍රෑම් 4ක ස්කන්ධ නියතියක් කත් කර වායු පිටවීම නැවතුණු පසු ඉතිරි ද්‍රව්‍යවල ස්කන්ධය මනිනලදී එවිට ලැබුණු ස්කන්ධය 2.68 ග්‍රෑම් මුණිනම් කැල්සියම් කාබනේට් නියදී ස්කන්ධ ප්‍රතිශතය සොයන්න. අපිට මෙතන දීලා තියෙනවා කාබන් සහ ඔක්සිජන් හි පරමාණුක ස්කන්ධයන් තවදුරටත් කැල්සියම් හි පරමාණුක ස්කන්ධය 40යි කියන එකත් එකතු වෙවි යුතුයි. මෙතනදී ස්කන්ධය හැමෝම ප්‍රකාශ කරලා තියෙන නිසා මේක අපි ස්කන්ධ මිතික අනුමාපණයක් විදිහට යොදා ගන්නවා. ස්කන්ධ මිතික අනුමාපණයක් විදිහට අපිට වර්ග කිරීම කරන්න පුළුවන්. දැන් අපිට පේනවා ආරම්භයේ තිබ්බ ස්කන්ධය ග්‍රෑම් 4යි. අවසානයේදී අදාළ සම්පලයේ ස්කන්ධය මනගත්තොත් එතන තියෙන ග්‍රෑම් 2.68යි. ඒ කියන්නේ මෙතන ස්කන්ධ හානියක් වෙලා තියෙනවා. හැබැයි අපි දන්නවා රසායනික ප්‍රතික්‍රියාවකදී ස්කන්ධ හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ස්කන්ධය නැවීමක් හෝ විනාශ වීමක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ස්කන්ධය සංස්තිතිකයි. එතකොට කොහොමද මේ ස්කන්ධය හානි වීමක් සිද්ධ වුනේ? ඒ හානි වීම සිද්ධ වෙන්නේ කැල්සියම් කාබනේට් තාප යෝජන වෙලා පිළිමෙන්නේ කැල්සියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් කියන්නේ වායුව. එතකොට වායුව පිටවී යාම නිසා අනිවාර්යයෙන්ම සමස්ත පද්ධතියේ ස්කන්ධ කොටසකුත් ඒ වායුව අරගෙන යනවා. ඒක නිසා මෙන්න මේ ඉවත් වූ ස්කන්ධය අපිට සලකන්න පුළුවන් පිට වූ කාබන් ඩයොක්සයිඩ් වල ස්කන්ධයට සමානයි කියලා. ඉතින් අපි මුලින්ම කරන්න ඕන තුලිත රසායනික සමීකරණය ලියා ගන්න එක. ඊළඟට අපි බලමු පිට වූ කාබන් ඩයොක්සයිඩ් ස්කන්ධය කොපමණද කියලා. ආරම්භයේ ස්කන්ධය ග්‍රෑම් 4යි, පිට වූ ප්‍රම ඉතිරි ඇති ස්කන්ධය 2.68යි. එහෙනම් පිට වූ කාබන් ඩයොක්සයිඩ් ස්කන්ධය ලැබෙන්නේ 1.32 ග්‍රෑම් කියලා. අපිට ඒකෙන් පුළුවන් පිට වූ කාබන් ඩයොක්සයිඩ් මවුල ගණන සොයා ගන්න. ඒකට අපි කරන්න ඕන ස්කන්ධය බෙදන්න ඕන කාබන් ඩයොක්සයිඩ් හි මවුලික ස්කන්ධය. මේ යගෙන්නේ 44යි මවුලයට ග්‍රෑම් කියලා. සාමාන්‍ය කාබන් ඩයොක්සයිඩ් වගේ සංයෝගවල මවුලික ස්කන්ධයන් අපි මතක තියාගන්න ඕන.
ගණනය කිරීමෙන් ගන්නත් පුළුවන්. හැබැයි ගොඩක් දුරට අපට කාබන් ඩයොක්සයිඩ් වගේ යගයන් කාබන් ඩයොක්සයිඩ් වගේ සංයෝගවල මෞලික ස්කන්ධයන් නිතර නිතර වහනවා. ඒක නිසා මේ වගේ යගයන් මතක තියාගන්න එක වැඩි වාසි. මේකේ සුළු ක්‍රමයෙන් පස්සේ අපිට ලැබිලා තියෙනවා 0.03 මෞල කියලා. යනෝ පිටව කාබන් ඩයොක්සයිඩ් මෞල ගන්න වෙලා තියෙන 0.03. ඊළඟට අපි බලන්න ඕනේ කැල්සියම් කාබනේට් මෞල ගන්න කොච්චර තිබ්බද කියලා. මොකද මේ නියදිය නිෂ්ක්‍රීය ද්‍රව්‍ය මගින් අපවිත්‍ර වෙලා තියෙන්නේ. එහෙනම් අපි කැල්සියම් කාබනේට් ස්කන්ධ ප්‍රතිශතය සෙවීම සඳහා කැල්සියම් කාබනේට් ස්කන්ධය සොයා ගන්න ඕනේ. කැල්සියම් කාබනේට් ස්කන්ධය සොයන්න අපි කැල්සියම් කාබනේට් මෞල ගන්න දැනගෙන ඉන්න ඕනේ. කාබන් කැල්සියම් කාබනේට් මෞල ගන්න සොයා ගන්න පුළුවන් අපිට කාබන් ඩයොක්සයිඩ් මෞල ගන්නත් එක්ක අසඳලා. අපි දන්නවා කාබන් ඩයොක්සයිඩ් මෞල එකකින් කැල්සියම් කාබනේට් මෞල එකක් ලැබෙනවා. එහෙනම් සමහරවිට කැල්සියම් කාබනේට් මෞල එකක් ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් මෞල එකක් පිට කරනවා. පිට වූ කාබන් ඩයොක්සයිඩ් මෞල ගන්න 0.03 නම් අපි දන්නවා කැල්සියම් කාබනේට් එනම් 0.03 මෞල අඩංගු වෙන්න ඕන. එහෙනම් මිශ්‍රණයේ කැල්සියම් කාබනේට් මෞල 0.03ක් අඩංගු වෙනවා. මිශ්‍රණයේ අඩංගු කැල්සියම් කාබනේට් ස්කන්ධය සෙවීම සඳහා අපි ඒ මෞල ගන්න වැඩි කරන්න ඕන කැල්සියම් කාබනේට් හි මෞලික ස්කන්ධය. ඒ යගෙනවා අපට මෞලයට ග්‍රෑම් Ci කියලා. ඒ යගෙත් මම කලින් කිව්වා වගේ සාමාන්‍යයෙන් අපි මතක තියාගෙන ඉන්න ගයක්. මේ ප්‍රකාශනයේ සුළු කරගෙන පස්සේ අපිට ලැබෙනවා ග්‍රෑම් 3ක් කැල්සියම් කාබනේට් අඩංගු නැහැ කියලා ආරම්භක මිශ්‍රණය. එනම් අපට අවසානයේ මිශ්‍රණයේ කැල්සියම් කාබනේට් ස්කන්ධ ප්‍රතිශතය ගණනය කරන්න පුළුවන්. කැල්සියම් කාබනේට් තිබ්බේ ග්‍රෑම් 3යි. සමස්ත මිශ්‍රණයේ ස්කන්ධය ග්‍රෑම් 4යි. ස්කන්ධ ප්‍රතිශතය ගත්තොත් අපිට ලැබෙනවා 75% ප්‍රතිශත සංසිද්ධතාවයකින් කැල්සියම් කාබනේට් අඩංගු නැහැ කියලා. අපි කලින් උදාහරණයේදී බැලුවේ මිශ්‍රණයේ අඩංගු එක සංයෝගයක් විතරක් ප්‍රතික්‍රියා වෙනවා නම් මොන ආකාරයකටද ඒක ඇතුළේ විසඳන්නේ කියලා. මේ අවස්ථාවේදී අපි බලන්නේ කිසියම් මිශ්‍රණයක ප්‍රතික්‍රියා කරන්න පුළුවන් සංයෝග දෙකක් තිබ්බොත් කොහොමද අපි ඒ වගේ ගැටලුවක් විසඳන්නේ කියලා. මෙතනදී අපිට ප්‍රශ්නේ කියනවා කැල්සියම් කාබනේට් සහ මැග්නීසියම් කාබනේට් හි ඝන මිශ්‍රණයකින් ග්‍රෑම් 1.84 ක ස්කන්ධයක් මුළුමනින්ම තාප වියෝජනය කළ විට ලැබුණු ඝන ශේෂයේ ස්කන්ධය 0.96 ග්‍රෑම්. ඒ දත්ත භාවිත කරලා අපට ආරම්භක මිශ්‍රණයේ කැල්සියම් කාබනේට් සහ මැග්නීසියම් කාබනේට් ස්කන්ධයන් සොයන්නේ කියලා කියනවා. එතනදී අපිට තව දත්තයන් විදිහට දීලා තියෙනවා කැල්සියම්, මැග්නීසියම්, කාබන් සහ ඔක්සිජන් වල පරමාණු ස්කන්ධයන්. අපි බලමු කොහොමද ගණන් හදන්නේ කියලා. මේවා ගණන් හදද්දී අපි මුලින්ම කරන්න ඕන සුපුරුදු පරිදි අදාළ තුලිත රසායනික සමීකරණ ලියාගන්න එක. අපි අකාබනික රසායනයත් ඉගෙන ගන්නවා. කැල්සියම්, මැග්නීසියම්, බේරියම් ඒ වගේ ක්ෂාරීය පාංශු ලෝහවල කාබනේටයන් තිබ්බොත් අදාළ කාබනේටයේ තාප වියෝජනයේදී කාබන් ඩයොක්සයිඩ් සහ අදාළ ලෝහයේ ඔක්සයිඩේ බවට පත් වෙනවායි කියලා. ඒ අනුව මේ ප්‍රතික්‍රියාවල සමීකරණය අපට ලැබෙන්නේ කැල්සියම් කාබනේට් තාප වියෝජනය වෙලා කැල්සියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් ලැබෙනවා. ඒ වගේම මැග්නීසියම් කාබනේට් තාප වියෝජනය වෙලා මැග්නීසියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් ලැබෙනවායි කියලා. ඊළඟට අපි ගණනය කරනවා කැල්සියම් කාබනේට් සහ මැග්නීසියම් කාබනේට් වල මෞලික ස්කන්ධය. මොකද අපි ගහන ආරම්භක මිශ්‍රණයේ කැල්සියම් කාබනේට් සහ මැග්නීසියම් කාබනේට් ස්කන්ධය සොයන්නේ කියලා. ඒක නිසා අපි වෙන මේ ආකාරයට කැල්සියම් කාබනේට් සහ මැග්නීසියම් කාබනේට් වල මෞලික ස්කන්ධයන් ගණනය කර ගන්න ඕන. ඒ ගණනය කර ගැනීම සඳහා මෙන්න මේ යගෙන් භාවිතා කරන්න ඕන. ඊට පස්සේ මේ ප්‍රතික්‍රියාවේදී අපිට පේනවා ස්කන්ධය හානි වෙලා තියෙනවා. කලින් ප්‍රශ්නේ වගේම මෙතන ස්කන්ධය හානි වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ ස්කන්ධය හානි වීමට වග කියනකොට ඔයාලට පේනවා මේ ප්‍රතික්‍රියා දෙකෙන්ම පිටවන කාබන් ඩයොක්සයිඩ් වායුව කියලා. අපි හිතමු මේ මිශ්‍රණයේ කැල්සියම් කාබනේට් මෞල ගන්න N1 සහ මැග්නීසියම් කාබනේට් මෞල ගන්න N2 කියලා තිබ්බයි කියලා. මෙහෙම ගන්න හේතුව වෙන්නේ මෙතනදී එකිනෙකට සොයාත්ත ප්‍රතික්‍රියා දෙකක් සිද්ධ වෙනවා. මේ ප්‍රතික්‍රියා දෙකම නිසා කාබන් ඩයොක්සයිඩ් මෞලක වලින් පිටවීම සිද්ධ වෙනවා. අපිට කොයි අවස්ථාවකවත් මේ ප්‍රතික්‍රියා දෙක එකතු කිරීම හැකියාවක් නැහැ. ඒ කියන්නේ කැල්සියම් කාබනේට් දන් මැග්නීසියම් කාබනේට් කැල්සියම් ඔක්සයිඩ් දන මැග්නීසියම් ඔක්සයිඩ් දන දෙකයි කාබන් ඩයොක්සයිඩ් කියලා අපිට ප්‍රතික්‍රියා දෙක එකතු කරලා ලියන්න හැකියාවක් නැහැ. ඒකට හේතු වෙන්නේ අපි මේ සමීකරණ දෙක එකතු කරපු බවන් එතන මොම්මද පැත්ත කියන්නේ කැල්සියම් කාබනේට් දන මැග්නීසියම් කාබනේට් කියලා.
ඒ කියන්නේ කැල්සියම් කාබනේට් මවුල එකක් සමග මැග්නීසියම් කාබනේට් මවුල එකක් ප්‍රතික්‍රියා කරලා කැල්සියම් ඔක්සයිඩ් මවුල එකක් සහ මැග්නීසියම් ඔක්සයිඩ් මවුල එකක් සමග කාබන් ඩයොක්සයිඩ් මවුල දෙකක් දෙනවා කියන එක තමයි එතනින් කියන්නේ. ඒ අපි දන්නවා මිශ්‍රණයේදී කැල්සියම් කාබනේට් සහ මැග්නීසියම් කාබනේට් එකම ප්‍රමාණයන්ගෙන් පැවතීම අවශ්‍ය නැහැ. ඒක නිසා අපිට මේ සමීකරණ දෙක එකතු කරන්න බෑ කොයි වෙලාවක. මොකද මේ දෙක එකිනෙකට සයත් සමීකරණ දෙකක්. එහෙනම් අපි යනවා මුලින්ම මිශ්‍රණයේ කැල්සියම් කාබනේට් මවුල ගන්න N1, මැග්නීසියම් කාබනේට් මවුල ගන්න N2 කියලා. මේ මවුල ගන්න නැතුව අපිට පුළුවන් මේක ස්කන්ධය ඇසුරෙන් හදන්න. ඒ වගේම අවස්ථාවක් අපිට කරන්න කැල්සියම් කාබනේට් ස්කන්ධය අපි සලකනවා මේ මිශ්‍රණයේ තිබ්බ ග්‍රෑම් M කියලා. එතකොට අපිට පුළුවන් මැග්නීසියම් කාබනේට් ස්කන්ධය මෙතනදී මේ සංයෝග දෙක විතරයි ගන්න මිශ්‍රණය තුළ අඩංගු වෙන්නේ. ඒක නිසා අපිට පුළුවන් මැග්නීසියම් කාබනේට් ස්කන්ධය 1.84 ඍණ M කියලා ගන්න. ක්‍රම දෙකේ මොන අවස්ථාවකට ගත්තත් ගැටලුවක් නැහැ. මම මේව සරිල භාවිත කරන්නේ මවුල ගන්න ඇසුරෙන් සුළු කරගෙන යාම. ඒ අනුව අපි බලනවා මුලින්ම පිට වූ කාබන් ඩයොක්සයිඩ් මවුල ගන්න කොච්චරද කියලා. මොකද අපි දන්නවා මේ ස්කන්ධ හානියට හේතු වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් පිටවීම. ඒ අනුව මේ පිට වූ ස්කන්ධය ගණනය කරගත්තොත්, එහෙම නැත්නම් හානිය වූ ස්කන්ධය ගණනය කරගත්තොත්, ඒ ඇසුරෙන් අපට පුළුවන් පිට වූ කාබන් ඩයොක්සයිඩ් මවුල හොයා ගන්න. උදාහරණයක් විදිහට මෙන්න මේ ආකාරයට පිට වූ ස්කන්ධය ගණනය කරලා, එහෙම නැත්නම් හානිය වූ ස්කන්ධය ගණනය කරලා ඒකත් බෙදා ගන්නවා කාබන් ඩයොක්සයිඩ් හි මෞලික ස්කන්ධය. අපි ඒක කලින් ගන්න දිත් හැදුව නිසා මතකයෙන් කියන්න පුළුවන් ග්‍රෑම් මෞලයට 44යි කියලා කියන්නේ කාබන් ඩයොක්සයිඩ් වල මෞලික ස්කන්ධය. දැන් සුළු කරන් පස්සේ අපිට ලැබෙනවා 0.02 කියලා. එතකොට අපිට පේනවා කැල්සියම් කාබනේට් ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් මෞල ප්‍රමාණය ලැබෙනවා. ඒ වගේම මැග්නීසියම් කාබනේට් ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් මෞල ප්‍රමාණයක් ලැබෙනවා. අපි ගත්ත මිශ්‍රණයේ කැල්සියම් කාබනේට් මවුල ගන්න N1 කියලා. එහෙනම් කැල්සියම් කාබනේට් මවුල එකක් ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් මවුල එකක් දෙනවා නම් කැල්සියම් කාබනේට් මවුල N1 ප්‍රමාණයක් ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් මවුල N1 ප්‍රමාණයක් ලබා දෙන්න ඕන. ඒ වගේම එහෙනම් මේ ප්‍රතික්‍රියාව තුළිනුත් කාබන් ඩයොක්සයිඩ් මවුල N2 ප්‍රමාණයක් ලබා දෙන්න ඕන. එහෙනම් මේ පිට වූ මුළු කාබන් ඩයොක්සයිඩ් ගණන වෙන්න ඕන මේ ප්‍රතික්‍රියා දෙකෙන්ම පිටවන කාබන් ඩයොක්සයිඩ් මවුල ගන්නේ එකතුව. මොකද කාබන් ඩයොක්සයිඩ් පිට වෙද්දී අපට කොයි වෙලාවකවත් මේ කාබන් ඩයොක්සයිඩ් කැල්සියම් කාබනේට්ගෙන් පිට වූ කාබන් ඩයොක්සයිඩ් මවුලයක් කියලා වෙන් කරීමේ හැකියාවක් නැහැ. මොකද ඕක ප්‍රතික්‍රියා දෙක එකට සිදු වෙන්නේ. ඒ කියන්නේ එක් ප්‍රතික්‍රියාවක් සිදු වෙලා ඉවර වෙලා අනිත් ප්‍රතික්‍රියාව සිදු වෙනවා. ඒ ප්‍රතික්‍රියා දෙකම එකවර සිදු වෙන්නේ. එතකොට කාබන් ඩයොක්සයිඩ් පිටවීම සිද්ධ වෙන්නේ එකවර. ඒක නිසා අපිට මේ දෙක වෙන් කිරීමේ හැකියාවක් නැහැ. මෙයා පිට උනේ කැල්සියම් කාබනේට්ගෙන්, මෙයා පිට උනේ මැග්නීසියම් කාබනේට්ගෙන් කියලා වෙන් කිරීමේ හැකියාවක් නැති නිසා පිට වූ මුළු කාබන් ඩයොක්සයිඩ් මවුල ප්‍රමාණය අපි සමාන කරනවා මේ එක් එක් ප්‍රතික්‍රියාවෙන් පිට වූ කාබන් ඩයොක්සයිඩ් මවුල ප්‍රමාණයන්ගේ එකතුවට. ඊළඟට අපි කරන්නේ අපි දන්නවා සාමාන්‍ය ගණිතයේ දැනුමෙන් කිසියම් නොදන්නා පද ගණනක් තියෙනවා නම් ඒ නොදන්නා පද ගණන සෙවීම සඳහා නිශ්චිත වගයක් සෙවීම සඳහා ඒ හා සමාන සමීකරණ ප්‍රමාණයක් තිබිය යුතුයි. මේක සාමාන්‍ය ගණිතමය පදනමක්. ඒ කියන්නේ මෙතන N1 N2 කියලා නොදන්නා පද දෙකක් තියෙනවා. N1 N2 කියලා නොදන්නා පද දෙකක් තියෙන නිසා අපට සමීකරණ දෙකක් අවශ්‍යයි N1 සහ N2 හි වෙන වෙනම අගෙන් සොයන්න. ඔයාලට පේනවා මේ සමීකරණයෙන් විතරක් අපට N1 ගේ හෝ N2 ගේ ගේ සොයන්න බෑ. එහෙනම් අපිට අවශ්‍ය වෙනවා තව සමීකරණයක්. කොහොමද මේ සමීකරණය ගන්නෙ? මේ මිශ්‍රණයේ කැල්සියම් කාබනේට් මවුල ගන්න N1, මැග්නීසියම් කාබනේට් මවුල ගන්න N2 අපට දත්තයක් විදිහට දීලා තියෙනවා. කැල්සියම් කාබනේට් සහ මැග්නීසියම් කාබනේට් ගන්න මිශ්‍රණයේ සමස්ත ස්කන්ධයේ 1.84 කියලා. එතකොට මේ මිශ්‍රණය තුල අඩංගුවෙන්නේ කැල්සියම් කාබනේට් සහ මැග්නීසියම් කාබනේට් විතරයි. එහෙනම් මේ දෙකගේ ස්කන්ධයන්ගේ එකතුව සමාන වෙන්න ඕන මෙන්න මේ 1.84 කියන අගයට. අපි මුලින්ම කරන්න ඕනේ කැල්සියම් කාබනේට් වල ස්කන්ධය ගණනය කරගන්න එක. මේ සඳහා අපිට කරන්න තියෙන්නේ කැල්සියම් කාබනේට් මවුල ගන්න වැඩි කරන්න ඕන කැල්සියම් කාබනේට් වල මৌলিক ස්කන්ධය. මේ අනුව කැල්සියම් කාබනේට් ස්කන්ධය ලැබෙන්නේ CiN1 කියලා. ඒ වගේම මැග්නීසියම් කාබනේට් ස්කන්ධය හොයාගන්න අපි මැග්නීසියම් කාබනේට් මවුල ගන්න වැඩි කරන්න ඕන
මැග්නීසියම් කාබ්‍රේටරම මූලික ස්කන්ධය. එතකොට එයාගේ ලැබෙන්නේ 84යි N2 කියලා. මේ දෙකේ එකතුව සමාන වෙන්න ඕන මිශ්‍රණයේ සමස්ත ස්කන්ධයට. ඒ කියන්නේ 1.84ට. දැන් අපිට සමීකරණ දෙකක් තියෙනවා. මේ සමීකරණ දෙක විසඳලා අපිට පුළුවන් N1 සමානයි 0.01යි මවුල සහ N2 සමානයි 0.01යි මවුල කියලා අවසාන උත්තරය ලබා ගන්න. ඉතින් අවසාන උත්තරේ නෙවෙයි අපි හැමෝම කැල්සියම් කාබනේට් මවුල ගන්න සහ මැග්නීසියම් කාබනේට් මවුල ගන්න. ඊළඟට අපි හොයන්න ඕනේ කැල්සියම් කාබනේට් සහ මැග්නීසියම් කාබනේට් ස්කන්ධය. කැල්සියම් කාබනේට් ස්කන්ධය වෙන තියෙන්නේ මෙන්න මේ මවුල ගන්න වැඩි කරන්න ඕන එයාගේ මৌলিক ස්කන්ධය. ඒ කියන්නේ 0.01 වැඩි වෙන්න ඕන එයාගේ මৌলিক ස්කන්ධය වෙන Cm. එයාගේ සලු කරයින් පස්සේ අපිට ලැබෙනවා 1.01 ග්‍රෑම් කියලා. ඊළඟට මැග්නීසියම් කාබනේට් ස්කන්ධය හොයන්න අපිට ඒ වගේම මවුල ගන්න අදාළ මෞලික ස්කන්ධයෙන් ගුණ කරලා හොයන්න පුළුවන්. හැබැයි මෙතනදි මම කරලා තියෙන්නේ මේ මිශ්‍රණය අඩංගු වෙන්නේ කැල්සියම් කාබනේට් සහ මැග්නීසියම් කාබනේට් විතරයි. එතකොට කැල්සියම් කාබනේට් ග්‍රෑම් එකක් තියෙනවා නම් මේ සමස්ත ස්කන්ධය වෙන 1.84න් එකක්මයි ඉතිරෙන්නේ කැල්සියම් කාබනේට්. එහෙනම් ඉතුරු 0.84 ඇඩ් කරගන්න ඕනේ මැග්නීසියම් කාබනේට්. එහෙනම් අපිට මැග්නීසියම් කාබනේට් ස්කන්ධය හොයන්න පුළුවන්. समस्त ස්කන්ධයෙන් කැල්සියම් කාබනේට් හි ස්කන්ධය අඩු කරලා මේ යගේම අපිට ලබා ගන්න පුළුවන් මෙන්න මේ මූලික ස්කන්ධයෙන් ගුණ කරලා.